සුබ සන්ධ්‍යාවක් හයිටියන් සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත රාජිතගේ ඇප අයදුම් පත අධිකරණය ඉවත දමයි දිවයින පුරා හෙටත් තද වැසි ප්‍රදේශ රසකට ආපදා ගානියා ගැන බලන්න ළඟදීම ස්විස් නිලධාරියෙක් වාරිය පුල බන්ධනාගාරයේ වෙඩි තැබීමක් පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ විරෝධතා උග්‍ර අතට IPL වැඩිම ලන්සුව පැට් කමින්ස්ට සුදුවැන් පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහි වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම බලකාලමින් නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම අධිකරණය ප්‍රතික්ෂේප කළා. අනතුරුව මේ මහතා අද පස්වරුවේ යලි අපේක්ෂිත ඇප අයදුම් පතක් ගොනු කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටියේදී සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන්ට කෑමට දුන් බවට ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් හිටපු අමාත්‍යවරයා පැවැත්වුවේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී. තමුන්නාසලා දන්නවනේ රාජපක්ෂ යුගයේ සුදු වෑන් එකෙන් ගිහිල්ලා ලංකාවේ දෙන්නෙක් බේරුණා. එක්කෙනෙක් තමයි මේ මාත් එක්ක ඉන්නේ කියලා අතුල. ඔහු බේරුණේ කොහොමද කියන එක කියයි. දුවන්නේ ඇවිල්ලා දෙන්නේ කාවා මං කෝච්චි ස්ටේෂන් එකේ ටිකට් එක දීලා ඉස්සරහට එනකොට දෙන්න දෙපැත්තට වුණා මට යන්න දීලා ඇවිදගෙන යන වේගයෙන් මාව අරන් ගිහිල්ලා වාහනයක් ඇතුළේ දැම්මා මොකටද හේතුව මං දන්නවා ප්‍රභාකරන්ට ආපු රත්තරන් මං ගත්තේ ඉන්න මං කලේ වරදක් මාධ්‍ය වේදින්ව උස්සගෙන ගිය පොහොද්දල ජයන්තව උස්සගෙන ගිය සුදු ඈන් එක ඒ සුදු ඈන් එක අයිතිකරු තමා සහ රියදුරු තමයි මේ මගේ දකුණු පසින් ඉන්නේ ප්‍රශ්නයෙන් කරනකොට ඉති විවිධ වද හිංසා කරන්න සිද්ධ වෙනවා නියපොතු ගලවන්න එන विमर्शन आरंभ කළා මහර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා සැකකරුවන් දෙදෙනා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එෙහිදී නියෝග කළේ මෙම සිද්ධියෙන් පසුව අදාළ මාධ්‍ය හමුව මෙහෙවූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ අපේක්ෂිත ඇප අයදුම් පතක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසයි එම අයදුම් පත පිළිබඳ විභාගය අද දිනේ සිදු කෙරුණා මෙහි වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් තමා පෙනී සිටින බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියා අපේක්ෂිත ඇප අයදුම් පතක් යනු ඒක පාර්ශ්විකව කරුණු සලකා බැලිය යුතු නඩු කටයුත්තක් බැවින් වග උත්තරකාර පාර්ශ්වයේ වෙනුවෙන් පෙනී සිටීමක් අවශ්‍ය වන්නේ නැති බවයි අධිකරණය දැනුම් දුන්නේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ මිනිමරුමක් පොදු දේපල අවභාවිතයක් හෝ කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොවන බවයි රාජිත සිනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු විසින් ලබා දුන් ප්‍රකාශයක් මත දේශපාලන පරිගැනීමක් වශයෙන් මෙසේ අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි ඔහු දැනුම් දුන්නේ අත්අඩංගුවට ගත්ම පුද්ගලයන් දෙදෙනා බරපතල අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට පසුව කරුණු අනාවරණය වී තිබෙනවා අදාළ මාධ්‍ය හමුවේදී තමන් ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න මහතා ලබා දුන් තොරතුරු බවද මෙම පුද්ගලයන් දෙදෙනා ප්‍රකාශ කර තිබෙනවා මෙම කරුණු තම සේවාදායකයා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන අතර ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා අනුතරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපේක්ෂිත ඇප අයදුම් පත ඉදිරිපත් කරන පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්ති යටතේද යන්න පැහැදිලිව සටහන් කර නැති බවයි කියා සිටියේ මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමේදී අදාළ කාරණය නිවැරදිව සහ නිශ්චිතව සඳහන් කළ යුතුයි එසේ නොවුනහොත් අධිකරණය යම් පෙත්සම් කරුවෙකුට ප්‍රදානය කරන අපේක්ෂිත ඇපයක් ඔහු සිදු කළ වෙනත් වැරදිවලටද අදාළ විය හැකි බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කරන්නේ ඒ හරහා නීති ක්‍රියාදාමය තුළ ව්‍යාකූල තත්වයක් නිර්මාණය විය හැකි බවද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා
මේ අනුව පෙත්සමේ වගඋත්තර කරුවන්ට සිතාසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද අධිකරණය දැනුම් දුන්නා. එමින්ම අපේක්ෂිත ඇප අයදුම් පතද ප්‍රතික්ෂේප කෙරුණා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර ඒ මහතාගේ සුවදුක් සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියා. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර රියදුරු මාරු කරමින් එම අනතුර සම්බන්ධ තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැලුණේ. අත්අඩංගුවටගත් ඔහු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලාද සිල්වා මහත්මිය නියෝග කළා. එමෙන්ම පාටලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළා. 2016 වසරේදී සිදු වූ මෙම රිය අනතුරෙන් බරපතල තුවාල ලැබූ සංදීප් සම්පත් මේවන විට පූර්ණ ආබාධිත තත්ත්වයෙන් පසු වනවා. අනතුරෙන් තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකේ සති කිහිපයක් සිහිසුන්ව ප්‍රතිකාර ලැබුවා. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාටලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසා බැලීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ වෙත පැමිණියා. චම්පික රණවක මන්ත්‍රීතුමා මුණ ගැසෙන්නට සාකච්ඡා කළා දැන් පැමිණලා ඉන්නේ. විශේෂයෙන්ම දවස් කීපයකට පෙර උසාවියට දැන්නුවා මන්ත්‍රීතුමාට විරුද්ධව කිසිම චෝදනාවක් නැහැ කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කළා අත්අඩංගුවට ගත්තාන් පස්සේ විතරයි කතානායකතුමාට දැනුම් දුන්නේ. පාටලී චම්පික රණවක මැතිතුමා බැහැ දකින්නට මමත් මන්ත්‍රීවරු ගණනාවකුත් ආවා. චම්පික රණවක මැතිතුමා වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම පෙනී සිටිනවා. චම්පික රණවක ඇමතිතුමාගේ දුක සැප බලලා යන්නත් ඒ වගේම බන්ධනාගාරය තුල තිබෙන තත්ත්වය පරීක්ෂා කරන්නත් ආවේ. මේ අතර පාටලී චම්පික රණවක මහතාගේ රියදුරෙකුගේ භාර්යාවට පොලිස් නිලධාරීන් රාත්‍රී කාලයේ බලපෑම් එල්ල කළ බව පවසමින් මානව හිමිකම් කොමිසමට පැමිණිලක් ඉදිරිපත් කෙරුණා. හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකොරළ මහත්මියයි එය ඉදිරිපත් කළේ. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව අත්අඩංගුවට ගැනීමේදී කතානායකවරයාව දැනුවත් කළ යුතුයි කියන සම්ප්‍රදායක් තිබ්බා. පවතින සියලු රජවල් ඒකට ගරු කිරීමක් කරා. ඒ ගරු කිරීම නොකර අද ඒ සම්ප්‍රදායන් කඩාගෙන තමයි නීතිගරුක රට හදන්න යන්නද කියන ප්‍රශ්නය අද අපිට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත. මේ පනත අනුව නම් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වෙන්නේ පාර්ලිමේන්තුව කරා යමින් සිටින පාර්ලිමේන්තුවේ සිටින හෝ පාර්ලිමේන්තු කටයුතු අවසන් කර නිවස බලා යමින් සිටින මන්ත්‍රීවරේ අත්අඩංගුවට ගත්තොත් පමණයි. නිවසේ සිටින පාටලී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදු වෙන්නේ නැහැ. කර්තානායකතුමා ලංකාවේ හිටියේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමා කියන විදිහට පොලිසිය පස්වරු 6:57ට එතුමාට කතා කරලා පාටලී මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගන්න බව දැනුම් දුන්නා. ඊට පස්සේ එතුමාව අත්අඩංගුවට ගන්නේ. මේ අතර පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ටාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මීට අදාළ කරුණු රැසක් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ රිය අනතුර සිදුවන වකවානුවේදී වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියා චම්පික රණවක මහතා රිය අනතුර සිදු නොකළ බවටත් වෙනත් පුද්ගලයෙකු එය සිදු කළ බවටත් සටහන් යොදන ලෙස එම පොලිසිය රථවාහන අංශ නිලධාරීන්ට බලපෑම් කර ඇති බවයි. රිය අනතුර සිදුවන වකවානුවේ කොළඹ ප්‍රදේශීය භාරව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතා අදාළ සිද්ධියේ කරුණු වසන් කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා. පොලිස් නිලධාරීන් ඉතා කුමන්ත්‍රණකාරී ලෙස චම්පික රණවක මහතා බේරා ගැනීමට කටයුතු කර ඇති බවයි දිලීප පීරිස් මහතා කියා සිටියේ. එම නිලධාරීන්ද අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා දැනුම් දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින දිලුම් තුචිත කුමාර නැමැති සැකකරු කිසියම් පිරිසක් සංගවාගෙන සිටින බවටද තොරතුරු ලැබී ඇතැයි අධිකරණයේ හමුවේ කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා එම නිසා පාටලී චම්පික රණවක මහතා අප මත මුදා හැරීමට විරුද්ධ බවයි ප්‍රකාශ කර සිටියේ. සුවිසලන්ත තානාපති කාර්යාල නිලධාරින්නිය සම්බන්ධයෙන් උද්ගතවැති තත්ත්වය පිළිබඳ සොයා බැලීමට එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙරටට පැමිණීමට නියමිතයි.
එබව ස්විස්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මෙරට තානාපති කාර්යාලයේ සේවය නිරතව සිටි දේශීය නිලධාරිනිය සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳ තම රජය දැඩි අවධානයක් යොමු කර ඇති බව ස්විස්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. එහෙයින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග සම්බන්ධීකරණ කටයුතු පවත්වාගෙන යාමට පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ශ්‍රී ලංකාවට එවීමට කටයුතු යොදා ඇති බවයි ස්විස්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. එම නිලධාරියා ශ්‍රී ලංකාවේ හිටපු ස්විස්ලන්ත තානාපති ජෝග් ෆ්‍රීඩෙන් මහතා බවයි පැවසෙන්නේ. තමන් පැහැරගෙන ගොස් ලිංගික අතවර සිදු කළ බවට ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති මෙම සේවිකාව කළ ප්‍රකාශයක් මත ස්විස්ලන්ත තානාපති කාර්යාලයේ කළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කෙරුණා. එහෙත් එවැනි පැහැර ගැනීමක් හෝ වෙනත් හිරිහැරයක් සිදු වී නොමැති බවත් මෙය එම සේවිකාව ගොතන ලද්දක් බවත් රහස් පොලිස් පරීක්ෂණවලදී හෙළවීමෙන් අනතුරුවයි ඇය අත්අඩංගුවට ගැනුණේ. මෙවන විට ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඇය සම්බන්ධයෙන් වූ සියලු පරීක්ෂණ සිදු කෙරෙන්නේ නීත්‍යානුකූලව සහ ඇයගේ සියලු අයිතිවාසිකම් සුරැකෙන අයුරින් බවයි රජය අවධාරණය කර ඇත්තේ. මෙම සේවිකාව සම්බන්ධ සිද්ධිය පිළිබඳව ස්විස්ලන්ත විදේශ කටයුතු අමාත්‍ය ඉග්නාසියෝ කාසිස් මහතා හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර දුරකථනයේ ඔස්සේ අදහස් හුවමාරු කර ගැනීමද සිදු කෙරුණා. ස්විස්ලන්ත කාර්යාල නිලධාරිනිය පිළිබඳ සිද්ධිය රජයේ අපහසුතාවට පත් කිරීමේ අරමුණෙන් මුළුමනින්ම ගොතන ලද කතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ඊයේ ප්‍රකාශ කළා. ස්විස් තානාපති කාර්යාල සේවිකාව ගැන විදෙස් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනාධිපතිතුමා සඳහන් කළේ බැහැර කළ නොහැකි තාක්ෂණික සාක්ෂි අනුව ඇගේ චෝදනාව අසත්‍ය බව පෙනී ගොස් ඇති බවයි. සිද්ධියට සම්බන්ධ කාන්තාව තානාපති කාර්යාලයේ සේවිකාවක බැවින් ස්විස් තානාපතිවරයා ඇය වෙනුවෙන් පෙනී සිටීම වරදක් නොවන බවද ජනාධිපතිතුමා කියා සිටියා. දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ආපදා රැසක් සිදුව තිබෙනවා. හෙට දිනේද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. විශේෂයෙන්ම වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඊට අමතරව අහස වලාකුලින් බරව තමා තියෙන්නේ. දිවයිනේ නිත්‍ය දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමු, මධ්‍යම, ගාල්ල වගේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවන් තියෙනවා. නැගෙනහිර, ඌව, මාතර වගේ පළාත්වල මිලිමීටර් 75ත් 100ත් අතර මට්ටමේ වර්ෂාපතනයක් තිබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මේ පිළිබඳ විමසිලිමත් වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ දීවර කටයුතු වල නියලන අපේ සහෝදරයන්ට මම පැහැදිලිව කියනවා තිරිගුණා මලේ ඉඳන් මඩකලපුව හරහා මන්නාරම දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මොහොතේවල තනින් තන වැසි හෝ කිගුරුන් සහිත වැසි තත්යන් ඇති වෙන්න පුළුවන්. හෙට දිනේ ගත්තොත් ප්‍රමාණාත්මකව අද දිනේට සාපේක්ෂව අඩුවීමක් తాවකාලිකව තිබුණත් 22-23 නැවත වරක් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. අධික වර්ෂාවත් සමග මහවැලිකඟේ ජලමට්ටමද ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් වැලිකන්ද, සේරුවිල, මුතුර්, කින්නියා, කන්තලේ, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුව, දිඹුලාකල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇල්ලවැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරයට ඇතුළු වන උමග ආසන්නයේ විශාල ගස් කඩාවැටීමක් හා පස්කඳු කඩාවැටීමක් හේතුවෙන් මෙම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිටියා. විදුලි රැහන් කණුවලට හා විදුලි රැහන්වලටද හානි සිදුව තිබෙනවා. ඇල්ල කසලංගනේ සයිති ස්ථානය යලි නායාම හේතුවෙන්ද වාහන ගමනාගමනයට බාධා මතු වුණා. මේ අතර අධික වර්ෂාවත් සමග උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා මතුව තිබෙනවා. දුම්රියෙන් ඇල්ල ප්‍රදේශයට පැමිණි සංචාරකයින් බස් රථවලින් රැගෙන යාමට පියවර ගැනුණා. දැඩි වර්ෂාපතනයත් සමග රාවණා ඇල්ලේ ජලමට්ටමද ඉහළ ගොස් තිබෙනවා. ඇල්ල බල්ලකිටුව වතුයායේ නිවාස හතරක් නායාමට ලක්ව තිබෙනවා. ඒවායේ පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. මේ අතර බදුලුවය හාලියල උඩුවර ප්‍රදේශයේදී පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ ගම්මාන පහක ජනතාව පීඩාවට පත් වුණා. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා සියදෙනෙකුගෙන් යුත් ස්වේච්ඡා බලඇණියක් පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ආරක්ෂක අංශවල සේවය කළ විශ්‍රාමිකයන් ඇතුළු පිරිසක් මේ සඳහා බදවාගෙන තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව රාජාංගණය, නාචාදුව සහ මානංකට්ටි යන වැව්වල වාන්දරට විවෘත කර තිබෙනවා. මේ අනුව පහළ ප්‍රදේශයේ සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගලේවල වැවමැඩිල්ල හා දේවහුව යන ජලාශ වාන්තමීමට පටන් ගෙන තිබෙනවා. මේ හේතුවෙන් කුඹුරු අක්කර 50ක් පමණ මෙවන විටත් ජලයෙන් යට වී පවතිනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන වර්ෂාවත් සමග සෝමාවතිය මාර්ගයේ ජලයෙන් යටවුණා. එමෙන්ම දිස්ත්‍රික්කයේ තවත් පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සඳහන් කරන්නේ. පස්සර ප්‍රදේශයේ නිවසක් මතට ගල් බැම්මක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි පියපුතු දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කෙරුණා. නාචදුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හරහා හමාගිය තද සුළඟකින් නිවාස 42කට හානි සිදුව තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ මහතා මෙම ප්‍රදේශයේ සංචාරය කරමින් ආපදාවන්ට ලක්වන්ට කඩිනමින් සහන සැලසීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. හපුගස්සලාව නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගොරකාව ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගයේ රිස්සායාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එහිදී ලොරි රථයේ ගමන් කළ තුන් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල ඝන මීදුම් තත්ත්වයක් මේ දිනවල පවතිනවා. ඒ හේතුවෙන් සැලකිලිමත්ව රිය දහවණය කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. මේ අතර අයහපත් කාලගණුවේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා දහවණය කරන රාත්‍රී තැපැල් දුම්රිය හා මඩකලපුව බලා දහවණය කරන මීනගයා ශීඝ්‍රගාමී දුම්රිය දහවණය අවලංගු කර තිබෙනවා. එමෙන්ම උඩරට මාර්ගයේ දුම්රිය දහවණය හා දෙමටගොඩ කොළඹ කොටුව අතර දුම්රිය දහවණය ප්‍රමාද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. වාරියපොළ බන්ධනාගාරය තුල සිදු වූ වෙඩි තැබීමකින් එහි රැඳවියෙකු තුවාල ලබා තිබෙනවා. ඔහු මෙවන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. එම බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. කුඩා ප්‍රමාණයේ ගිනි අවියකින් මෙලෙස වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. අදාළ රැඳවියන් දෙදෙනාම හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකු බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. පාස්කුවිරිදා සිදු කළ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් එම ප්‍රහාර සම්බන්ධයෙන් මිගමුව ඒත්තුකාල ප්‍රදේශයේ හෝටලයකදී පැවැත්වූ රහස්‍යගත සාකච්ඡාව පිළිබඳ CCTV දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස අධිකරණය අදාළ හෝටල්වල කළමනාකරුවන්ට නියෝග කළා. මේ අතර පාස්කුවිරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද දිනේද සාක්ෂි සටහන් කර ගැනීම සිදු කළා. ශැංග්‍රිලා හෝටලයේ බෝම්බ ප්‍රහාරය සිදු කළ මොහමඩ් සහරන් නැතුළු ත්‍රස්තවාදීන් පිරිස ප්‍රහාර සම්බන්ධයෙන් ඒත්තුකාල ප්‍රදේශයේ හෝටලයකදී රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. අදාළ සාකච්ඡාව පිළිබඳ වීඩියෝ දර්ශන විමර්ශන කටයුතු වලට අවශ්‍ය බවයි රහස් පොලිසිය සඳහන් කළේ. මෙම කරුණු සැලකිලටගත් අධිකරණය අදාළ දර්ශන රහස් පොලිසියට ලබා දෙන ලෙසට හෝටල් කළමනාකාරීත්වයට නියෝග කළා. මෙසේ දර්ශන ලබා දෙන ලෙසට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් පුද්ගලයන් 259 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. 500කට අධික පිරිසක් තුවාල ලැබුවා. රටම ආපස්සට හරවමින් එල්ල කළ මෙම ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශන සිදු කිරීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කෙරුණා. එම කොමිෂන් සභාව මෙතෙක් සිදු කළ පරීක්ෂණ ඇසුරින් අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බහර දුන්නා. මේ අතර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද දිනේ පොලිස් නිලධාරීන් 6 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කළා. එල්.සී. විජේසිංහ, එච්.එම්.කේ.බී. හේරත්න පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් සැරයන්වරුන් වන එම්. කුමාරවේල්, ඒ.එම්.කේ.ජී.සී.බී. අබේසිංහ, පොලිස් කොස්තාපල් කේ.එම්.යු.කේ. කුලතුංග, උපපොලිස් පරීක්ෂක ඩී.ඒ.එන්.ඒ. දසනායක යන අයගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවනවා. මේ අතර පාස්කු ප්‍රහාර හා එහි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා. මේ 69 ලක්ෂයක් ජනවරමක් දුන්නේ මේ රටේ අහිංසක දුගී දුප්පත් අසරණ ජනතාවගේ කුසගින්න නිමන්. මේ රටේ ඇතිවෙච්ච පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණත්වයක් ඉෂ්ට කරන්, ඒ පිළිබඳව යුක්තිය ඉටු කරන්. පසුගිය දෙද අපේල් මාස 25 වෙනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සාද් බදුරුද්දීන් වගේ මුජිබ රවුමාන් අසාද් සාලි කියන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්න පාසුකු ප්‍රහාරය සම්බන්ධව කියලා. ඉතින් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තමයි අද CID එකට අපිට එන්න කියලා තියෙන්නේ. විමර්ශන කටයුතු සිද්ධ කිරීම සඳහා ජනවාරි මාසේ 24 වෙනිදා පැමිණිල්ලක් අපි ඉදිරිපත් කළා පොලිස් මූලස්ථානයට. මේ තියෙන්නේ ඒ පැමිණිල්ලේ පිටපත. මේකෙදි සඳහන් කරලා තියෙන වනාති විල්ලුව සිද්ධිය. එතකොට මේ පාසුකු ප්‍රහාරය සිද්ධ වෙලා නැහැ. මේ පිළිබඳව ක්‍රියාත්මක වුණා නම් කිසිසේත්ම පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාව අපි විතරක් නෙමෙයි
DIG පාලිත සිරිවර්ධන මහත්මයා සඳහන් කළා තියෙනවා. මේක දන දනම නීති අකර්මණ්‍ය කළ වෙලා පාසුක ප්‍රහාරයට අවස්ථාව ඉද ප්‍රස්තාව සලසා දීමක් විදිහට තමයි අපි දකින්නේ. සියලුම දෙනා අත්අඩංගුවට අරගෙන නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කළා සාධාරණයක් ඒ ජනතාව වෙනුවෙන් සිද්ධ කරන්න කියන මේ වෙලාවේදී අපි රජයට මේ වෙලාවේදී මතක් කර महजन बुद्ध्यांशयक एतिकोट रटे वंचाहा दूषण संबंध सियलु वार्ता रजयट लबादीमट कटयुतु करन बव पूज्य एल ए गुणवंश स्वामीन वहांसे प्रकाश कला कोलंब धर्मायतने वेत जनाधिपतितुमा पेमिनी अवस्थावे उन वहांसे मे बव संदहन कले කොළඹ ධර්මායතනයේ වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. රට වෙනුවෙන් වූ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සියලු පාර්ශ්වවල සහය හිමි වූ අතර එම ගමනට අවශ්‍ය සුදුසුම කණ්ඩායමක් තෝරා ගැනීම වැදගත් බවද උන්වහන්සේ මෙහිදී අවධාරණය කළා. රාමඤ්ඤ නිකායේ මහානායක පූජ්‍ය මාතලේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ සුසිල් ප්‍රේමජයන්තන මහතුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. इन अनतुरुव बंबलपिटिय श्री वज्रारामे वेत पेमिणि जनाधिपतितुमा अमरपुर धर्मरक्षित निकाये महानायक आचार्य पूज्य त्रिकुणामले आनंद स्वामीन वहांसे बेहदक आशीर्वाद लबा गत्ता मेदी उन्वहांसे विशेष अनुशासनावक्त सिदु कला धर्म तांत्रिक समाजयक मातृभूमिय तुल निर्माणे करीमट जनाधिपतितुमाट शक्तिय हा धैर्य प्रार्थना कलना हिमियन एवन समाजयक रट तुल गोडनगिय हकी एकम नायकया जनाधिपति गोटाभय राजपक्ष मेतितुमा पमनक बवद सनाहन कला गेवी गिय मासयक वेनि केटि कालयक तुलदि जनाधिपतितुमा दिनागत महाजन प्रसादय उन्वहांसेगे पससुमट लक्कुणा रटट अलुत् देयक एक करमिन नीतिगरुक युक्तिगरुक हा धर्मय इस्मतु वन समाजयक गोडनगीमे जनपतिगे कैपवीम अगय कलना हिमियन नायकत्वये एम अध्यासय मल्पल गैन्वीमट सियलु मति एमतुरुन्गे सहाय नोडुव हिमि वीयुतु बवद अवधारणय कला जनतावगे आध्यात्मिक संवर्धनय नोकट अपेक्षित दियुणु समाजयक गोडनगिय नोहकि එවැනි ධාර්මික හා චරිතවත් සමාජයක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාවලියක්ද නායක ස්වාමීන් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත මෙහිදී බාර දුන්නා. ඒත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවටපත් වෙනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk